कथा करसर पलवनी पाड़ इतिहास हदरीमे मूलास्व इतिहास हदरीमे मूलास्व की पाड़ तमाइ अब मेवनोड़ साकच्चा कर फेब्रवरी अत्यावश्य मूलाश्रियानी साहित्य मूलाश्र सह पुरा विद्यात्मक मूलाश्र मे पुरा विद्यात्मक मूलाश्र मूलाश्रिली अभिलेखन नोट अभिलेखन अणु හරි බලගන්න අභිලේඛන දුන්නටි උට් එක බලගන්න අභිලේඛන යනු ගල් ඒ කියන්නේ ශිලා ගල් වලට කියන සමාන වචනයක් තමයි උදේ ශිලා කියලා කියන්නේ ඔය කියන්නේ ගලින් නිර්මාණය කරන ලද ඒවට කියන්නේ අපි ශෛලමය කියලා ගල් වලින් නිර්මාණය කරන ලද ප්‍රතිමාවට අපි කියනවානේ ශෛලමය ප්‍රතිමා කියලා ඒ කියන්නේ මෙතන ගල් වලට කියන සමාන වචනයක් තමයි ශිලා කියලා කියන්නේ හරි මැටි පුවරු බිත්ති තඹ තහඩු රන් තහඩු දවහා විවිධ වාචන ආදීෙහි ලියා ඇති පැරණි ලේඛන පොදුවේ හැඳින්වීමට යෙදෙන පදයකි. ගල් මත ලියා ඇති ලේඛන හැඳින්වීමට ශිලා ලේඛන හෝ සෙල් ලිපි යන නාමය යෙදේ. හරි. ඊට පස්සේ මම ඔයගලන්ට පුතේ එහා පැත්තේ chart එකක් තියෙනවා. මම ඒ chart එක తిරවෝද කියලා කියන්නකෝ මට හරියට පුතේ කියන්නේ classes ගොඩක් තියෙන නිසා මට හරියටම දැන් මතක නැහැ මේ නිසා කියන්නේ මම chart එක පුරවන්න දුන්නද ඔයගලන්ට. නෑ හරි එහෙනම් පුතේ අපි chart එක පුරවමු පුතේ හොඳට අහගෙන ඉන්න හොඳට දැන් අහගෙන ඉන්න හරි දැන් හරි දැන් ගන්න මම පාඩම කරමු දැන් හරි හොඳට අහගන්න පුතේ මේ අභිලේඛන කියලා කියන්නේ ගල් මත නා ගල් මත එහෙම නැත්නම් පුතේ ලී දඬු වල කියන්නේ ලී වල හරිද එහෙම නැත්නම් වලන් කැපලි වල එහෙම නැත්නම් රන් තහඩු වල එහෙම නැත්නම් තඹ තහඩු වල මොනවාරි දෙයක් ලියලා තියෙනවා නම් එහෙම නැත්නම් බිත්ති වල මොනවාරි දෙයක් ලියලා තියෙනවා නම් ඒවට කියන පුතේ අභිලේඛන කියලා අභිලේඛන ඔය සෙල් ලිපි අයත් වන්නේ හරිද සෙල් ලිපි අයත් වන්නේ අභිලේඛන ගණයට සෙල් ලිපි අයත් වන්නේ අභිලේඛන ගණයට පුතේ අභිලේඛන තියෙන විවිධ මාධ්‍ය තියෙනවා ශිලා
शिला शिला की लक्ष्य अंदर पुत्र गाल मात्र हाँ शिला की लक्ष्य अंदर गाल मात्र ये वाला उदाहरण एक तमाई पुत्र एक वाला उदाहरण एक तमाई निशांत माल्ला राजतुमागे गाल मोटा शिला लेकर एक का उदाहरण निशांत माल्ला राजतुमागे निशांत माल्ला राजुगे गाल पोता शिला लेके ने निशांत माल्ला राजुगे गाल पोता शिला लेके ने ये वक्त पुते में अभी लेके ना तीना थावत मार्ग दिया तमाय अभी लेके ना मार्ग दे अभी लेके ना तीना थावत मार्ग दिया तमाय पुते बीती मैंने मैं बित्ती माता पुते याम याम थर्मो लीला तीनों अपने देखा करना पुलवा एक एक मोटा पुता हमारे एक तरफ पुते सीगिरी कैटा पत्ता हो ओगो सीगिरी की हिला तीनों है हाँ सीगिरी की हिला तीनों है हाँ सीगिरी की हिला तीनों है ओ क्या नहीं सीगिरी की हिला तीन अनिवार्य बलन අනිවාර්යයෙන් මොකද මේ සීගිරිය කියලා කියන්නේ කවුද පුතේ සීගිරිය නිර්මාණය කරේ කවුද සීගිරිය නිර්මාණය කවුද කාගේ රජතුමා මේ මොන රජතුමාගේ රාජධානියද කාශ්‍යප රජතුමා කාශ්‍යප රජතුමා පුතේ ඔයගොල්ලෝ මයික් ඔන් කරන්න එපා මැසේජ් එකක් දාන්න හරිද කාශ්‍යප රජතුමාගේ රාජධානිය තමයි පුතේ සීගිරිය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන අටවෙනි පුදුමය විදිහට සලකනවා මේ සීගිරියට පුතේ මේ සීගිරියට මේ පල්ලා පහල ඉඳලා සීගිරිය කියන්නේ සීගිරිය පහල ඉඳලා මේ ගල ඉහළට ජලය ජල මාර්ග පද්ධතියක් කොහොමද ගියේ කියලාවත් තාමවත් හොයාගන්න නැහැ වර්තමාන විද්‍යාඥයන්ටවත් හොයාගන්න බැරි වෙලා තියෙනවා ඒක ඒ තරම් තාක්ෂණයක් තියෙන්නේ ඒ තරම් තාක්ෂණයක් තියෙන්නේ ඒ වගේම සීගිරි පිටි සිතුවම් සීගිරි පිටි සිතුවම් තාමත් පුතේ පළුදු වෙල නැතුව අර තාමත් අලංකාර විදිහට ඒවා දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා අර තාමත් ඒවා දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා ඒ නිසා පුතේ අනිවාර්යෙන්ම යන්න බලන්න ඕනේ මේවා මේ අපේ රටේ තියෙන සම්පත් හරිද ඒවා අපේ රටේ තියෙන සම්පත් මේ නිසා ඔයගලන්ට පුළුවන් වෙච්ච කාලෙක ගිහිල්ල නැති කට්ටිය අනිවාර්යෙන්ම යන්න බලන්න කවුරුත් නැද්ද සීගිරිය පැත්තේ ඉන්න හැම දරුවෙක් නැද්ද මේ ක්ලාස් එකේ නැද්ද සීගිරිය පැත්තේ ඉන්න දරුවෙක් ඒ ආසන්න හැම ඉන්න දරුවෙක් නැද්ද उदाहरण विजय राजकुमार අනා කඩුව තඹසන්නස ලියලා තිනවා අපි ඒ පිළිබඳව ඉදිරි පාඩම් වල සාකච්ඡා කරමු මොකක්ද ඒක ලියලා තියෙන්නේ කියලා අපි ඒ ඉදිරි පාඩම් වලදී සාකච්ඡා කරමු කවුද පුතේ මේ තඹතහඩු මත ලියලා තියෙන්නේ මොකක්ද ඒකට උදාහරණයක් ශිලාලේ මේ අභිලේඛන වලට උදාහරණයක් මොකද තඹතහඩු වලට ලියලා තියෙන උදාහරණයක් මොකක්ද දැන් මම කිව්වා මොකද පළමුණ විජේබා රජුගේ රජතුමාගේ අනා කඩුව තඹසන්නස අනාකඩුව තඹසන්නස ඒ වගේම පුතේ ලියලා තිනවා රන්තහඩු මත රන්තහඩු මත අභිලේඛන ලියලා තිනවා ඒකට උදාහරණයක් තමයි පුතේ වල්ලිපුරම් රන්කට වල්ලිපුරම් රන්පත ඒ වගේම පුතේ මේ දැවවල ලියලා තිනවා දැව දැවවල
ඒකට උදාහරණයක් තමයි පුතේ ඇම්බැක්කේ දේවාලයේ තියෙන හරිද ඇම්බැක්කේ දේවාලයේ හා කැණයක් හරි අපි නා ලියාගමු පුතේ ඩියුට් එකේ අපි ලියාගමු ඩියුට් එකේ අභිලේඛන ලියා ඇති මාධ්‍ය ඒ පැත්ත ලියන්න පුතේ ශිලා ශිලා එහෙම නැත්නම් ගල් මත ශිලා එහෙම නැත්නම් ගල් මත ශිලා එහෙම නැත්නම් ගල් මත ලියන්න පුතේ උදාහරණයක් උදාහරණයක් නිශ්ශංක මල්ල රජතුමාගේ නිශ්ශංක මල්ල රජතුමාගේ ගල්පොත ශිලා ලේඛනය නිශ්ශංක මල්ල රජතුමාගේ ගල්පොත ශිලා ලේඛනය ඊට පස්සේ බිත්ති ඒකට උදාහරණයක් ලියාගෙන පුතේ සීගිරි කැටපත් පවුර 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 ඊට පස්සේ ලියාගන්න පුතේ තඹතහඩු තඹතහඩු ඒකට උදාහරණයක් ලියාගන්න පනා කඩුව තඹ සම්නස एक उदाहरण लिख लिया करना पना कडू तंब सन्नस अनेक बोलते रन तहडू रन तहडू मत रन तहडू मत एक उदाहरण लिख लिया करना वाली पुरन रन पत वाली पुरन रन पत इधर बस से देवल देवर एक उदाहरण लिया करना एम्बेक के देवाले देव कानूवल लियो लेकन 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 एम्बेक के देवाले දැව කණුවල ලියු ලේඛන ඊට පස්සේ පුතේ තව අභිලේඛන මාධ්‍යයක් තමයි තව අභිලේඛන මාධ්‍යයක් තමයි මැටි පුවරු මැටි පුවරු මැටි පුවරු මැටි පුවරු මැටි පුවරු ඒකට උදාහරණයක් තමයි පුතේ උළුහා ගඩොල් මත ලියු අකුරු උළුහා 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 ලුහා ගඩොල් මත ලියු අකුරු ටියුට් එකේ පුතා පොඩ්ඩක් කොහොම ඉන්න මැසේජ් දාන්න මම උගන් මේක ලියුවට පස්සේ මම ටියුට් එක ගන්න මේ මේකට මැටි පුවරු වල යන උළුහා ගඩොල් මත ලියු අකුරු ඊට පස්සේ පුතේ අභිලේඛන තවත් මාධ්‍යයක් තමයි වාජන වාජන මෙතන කියන්නේ ඉන්න නිසා මම කියන්නේ වාජන වාජන बाजन, बाजन। उदाहरण के लिए अगर मैटी वाला पात्र आदि लियो अकुरु, मैटी वाला पात्र आदि लियो अकुरु, मैटी वाला पात्र आदि लियो अकुरु। हरे, आप अब वाला अगर बोलते हैं, देंगे अपने खाता अगर ने अभिलेखन, हाँ, अभिलेखन। मैं अभिलेखन के लिए क्या ने ගල් මත බිත්ති මත රන්ත හඩු මත ඊට පස්සේ තඹ තහඩු මත දැවවල හරිද මොනවාරි යම් දෙයක් ලියලා තියෙනවා නම් අපි ඒවට කියන මොනවා කියලාද අභිලේඛන කියලා පුතේ අභිලේඛන කියලා තමයි අපි ඒවට කියන්නේ මේ ලංකාවේ විශාල වශයෙන් අභිලේඛන දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා මොකද පුතේ මේ සෙල්ලිපි කියලා කියන්නේ අභිලේඛනව ගණයට වැටෙන දෙයක් සෙල්ලිපි කියලා කියන්නේ අභිලේඛන ගණයට වැටෙන දෙයක් මේ අනුරාධපුර පොළොන්නරුව මේ ප්‍රදේශවල පුතේ විශාල සංඛ්‍යාවක් මේ ලංකාව පුරාම සෑහෙන ප්‍රමාණයක් සෙල්ලිපි ලියවිලා තියෙන සෙල්ලිපි ලියලා තියෙන ඒ නිසා මේ විශාල වශයෙන් අභිලේඛන අපිට දැක ගන්න පුළුවන් හරි අභිලේඛන දැක ගන්න පුළුවන් හරි එතකොට මේ අභිලේඛන මාධ්‍ය වලට උදාහරණ තමයි අභිලේඛන මාධ්‍ය වලට උදාහරණ තමයි ශිලා ඒ කියන්නේ සෙල්ලිපි ඊට පස්සේ බිත්ති මත රන් තහඩු මත ඊට පස්සේ තඹ තහඩු මත දැවවල බැටි වලන් වල ලියපු ඒවා මොනවද කියන්නේ අභිලේඛන කියලා කියනවා
ශිලා ගල් මත ලියුව එකට උදාහරණයක් ගන්න පුතේ නිශ්ශංක මල්ල රජතුමාගේ ගල් පොත ශිලා ලේඛනය නිශ්ශංක මල්ල රජතුමාගේ ගල් පොත ශිලා ලේඛනය ඊට පස්සේ බිත්ති ආ බිත්ති මතක් ලියලා තියෙන පුතේ දැක ගන්න පුළුවන් වෙනවා ඕගලන්ට ඒක දැක ගන්න පුළුවන් වෙනවා සීගිරියේ කැටපත් පවුර මේ සීගිරියේ කැටපත් පවුර තමයි තියෙන්නේ මොකක්ද සීගිරි කුරුටු ගී කුරුටු ගෑ ගී ආ දින්දුවක් එහෙම මතක තියාගන්න එපා නේ කුරුටු ගෑ ගී පොතේ එහෙම නෙමෙයි ඈ හරිද බිත්ති බිත්ති මත මොකක්ද මොකද සීගිරි කැටපත් පවුර සීගිරි කැටපත් පවුර ඊට පස්සේ පුතේ තඹ තහඩු ආ තඹ තහඩු ඒකට උදාහරණයක් තමයි පනා කඩුව තඹ සන්නස පනා කඩුව තඹ සන්නස ඊට පස්සේ රන් තහඩු මත ලියලා තියෙන පුතේව හම්බ වෙලා තියෙන. ඒකට උදාහරණයක් තමයි වල්ලිපුරන් රන්පත. ඊට පස්සේ දැව මත ලියලා තියෙන. දැව මත ලියලා තියෙන එකට උදාහරණයක් තමයි ඇම්බැක්කේ දේවාලයේ දැව කණුවල ලියු ලේඛන. ඇම්බැක්කේ දේවාලයේ දැව කණුවල ලියු ලේඛන. ඊට පස්සේ පුතේ මැටිපුවරු වල ලියලා තියෙන. මේ මැටිපුවරු නම් විශාල සංඛ්‍යාවක් හම්බලා දෙනවා. මොකක් හරි කැණීමක් කරුම අනිවාර්යයෙන්ම මැටි වලඳක් හරි හම්බ වෙනවා පුතේ. හරිද? කවගේ පුරා විද්‍යාඥයෝ කැණීම් කරද්දී අනිවාර්යයෙන්ම මැටි වලඳක් හරි ගොඩක් වෙලාවට හම්බ වෙලා තියෙනවා. හරි. එතකොට උළු මත ගල් මත ලියු ලේඛන තමයි ඒකේ උදාහරණයක් වෙන්නේ. ඊට පස්සේ වාජන මත. හරි. ඔයගොල්ලන්ට මේ දක්වා තේරුණා නේ මම ගිය සතියේ මේක කියලා දුන්නා මේ උදාහරණ ටික අද ලියන්න දුන්නේ. පැහැදිලි නේද? තේරුණා නේ? මොකක් හරි මෙතන ප්‍රශ්නයක් තියෙනවද? මෙතන කිව්වොත් දැන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ආ ඔව් පුතේ ඔව් වසම රජතුමායි කාලේ අපි ඉස්සරහට ඒක කතා කරමු ඉස්සරහ පාඩම් වලදී හම්බ වෙනවා ඈ ඒක වල්ලිපුරම් කන්පතෙන් ගැන අපි ඉස්සරහට ඒක කතා කරමු වසම රජතුමායි කාලේ තමයි තුන්වෙනි පාඩමේදී හම්බ වෙනවා හරි ඕගොල්ලන්ට මේ දක්වා තේරුණාද පුතේ මේ දක්වා තේරුණාද මම මේ ගිය සතිය උගන්න පොඩි කර මේ උදාහරණ දැන් කියලා දුන්නේ මම ඒක වැඩි ගොඩක් පැහැදිලි කරන්න ගියේ නැත්තේ හරි පුතේ වල්ලිපුරම් රන්පත ගැන අපි තුන්වෙනි පාඩමේදී කතා කරමු මේ පළවෙනි පාඩමනේ ආ හරි හරි එහෙනම් පුතේ ලියාගන්න ලියාගන්න මේ බලාගන්න විනාඩියක් දෙන්නම් කියව ගන්න විනාඩියක් දෙන්නම් කියව ගන්න अरे पुत्र बोला ट्यूट को नहीं पुता दे व्हाट्सएप ग्रुप कर दे ट्यूटे का හරි ඊට පස්සේ පුතේ ඔගලගේ ටියුට් එකේ තියෙනවා අර ටියුට් එකේ එතන පල්ලහැන් තියෙනවා
ගල්පොත මේ නිශ්ශංක මල්ල රජතුමාගේ ගල්පොත ශිලා ලේඛනය ගල්පොත ශිලා ලේඛනය නිශ්ශංක මල්ල රජතුමාගේ ගල්පොත ශිලා ලේඛනය පැහැදිලිද ඔය තියෙන්නේ හරි එතන ලියා ගන්න පුතේ එතන ලියා ගන්න එතන ලියා ගන්න පළල ලියන්න කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමාගේ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමාගේ අච්චු පුතේ තියෙනවා මේ තියෙන්නේ ගල්පොත ශිලා ලේඛනය. මේ තියෙන්නේ ගල්පොත ශිලා ලේඛනය. එතන ලියා ගන්න පුතේ. කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමාගේ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමාගේ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමාගේ ගල්පොත ශිලා ලේඛනය. මේ පින්තූරේ ගාව ලියා ගන්න පුතේ. කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමාගේ ගල්පොත ශිලා ලේඛනය කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමාගේ ගල්පොත ශිලා ලේඛනය කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමාගේ ගල්පොත ශිලා ලේඛනය මෙය පිහිටා තිබෙන්නේ පොළොන්නරුවේය මෙය පිහිටා තිබෙන්නේ පොළොන්නරුවේය මෙය පිහිටා තිබෙන්නේ පොළොන්නරුවේය මේ පිහිටා තිබෙන්නේ පොළොන්නරුවේය ඊට පස්සේ පුතේ ඊට එහා පැත්තෙන් තියෙන්නේ පළමුවන විජේබාහු රජතුමාගේ පළමුවන විජේබාහු රජතුමාගේ පනා කඩුව තඹසන්නස පනා කඩුව තඹසන්නස පනා කඩුව තඹසන්නස පනා කඩුව තඹසන්නස පනාකඩුව තඹසන්නස පනාකඩුව තඹසන්නස පනාකඩුව තඹසන්නස ලියාගෙන පුතේ යටතේ මෙය තමාට පක්ෂපාතීත්වය දැක්වූ මෙය තමාට පක්ෂපාතීත්වය දැක්වූ ඒ කියන්නේ පුතේ පළමුවන විජේබාහ රජතුමාට පක්ෂපාතීත්වය දැක්වූ මෙය තමාට පක්ෂපාතීත්වය දැක්වූ සිත්නාරුදිම බුදල්නා සිත්නාරුදිම බුදල්නා සිත්නාරුපි බුදල්නා සිත්නාරුදිම බුදල්නා සිත්නාරුදිම බුදල්නා නම් නිලධාරියාට නම් නිලධාරියාට නම් නිලධාරියාට නම් නිලධාරියාට නම් නිලධාරියාට කලගුණ සලකනු පිණිස කලගුණ සලකනු පිණිස පිරිනමන ලද්දකි පිරිනමන ලද්දකි පිරිනමන ලද්දකි පිරිනමන ලද්දකි පිරිනමන ලද්දකි ටියුට් එකේ නැහැ හැම එක ටියුට් එකේ නැත්තේ මොකෝ ටියුට් එකේ තියෙනවද නේද පුතේ අනිත් ළමයි ගාව තියෙන මාත් ටියුට් එකේ මේ ප්‍රින්ට් අවුට් කරන් හැදලා දෙන්න පුතේ ටියුට් එකේ තියෙනවා නම වෙඩි පිටුවේ යටම ගැල්ලේ නම වෙඩි පිටුවේ යටම යටම දැන් සර් මට ටියුට් එක හම්බුන්නේ නැහැ පුතේ ගෲප් එකට මම දැන් ටියුට් එක දැම්මා ගෲප් එකට දැන් ටියුට් එක දාලා තියෙනවා හරි හරි පුතේ එතකොට මේ ගල්පොත ශිලා ලේඛනය මේ ගල්පොත ශිලා ලේඛනය කරවලා තියෙන්නේ නිශ්ශංක මල්ල රජතුමා නිශ්ශංක මල්ල රජතුමා මේ ගල්පොත ශිලා ලේඛනය පුතේ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ පොළොන්නරුවේදී ආ ඔගොල්ලෝ පොළොන්නරුවේ ගිය අවස්ථාවක ඔයගලන්ට බලා ගන්න පුළුවන් ගල්පොත ශිලා ලේඛනය ඔයගලන්ට ගල්පොත ශිලා ලේඛනය දැක ගන්න පුළුවන් පොළොන්නරුවේ ගියොත් හරිද ඔගල පොළොන්නරුවේ ගියොත් අනිවාර්යෙන්ම ගල්පොත ශිලා ලේඛනය බලන්න සමහර විට මෙතන පොළොන්නරුවේ දූඩපතාලත්
හරි ඊට පස්සේ පුතේ ඊට යහා පැත්ත තියෙන්නේ ඊට යහා පැත්තේ තියෙන්නේ පළමුවන විජේබාහු රජතුමා විසින් ලියන ලද පනා කඩුව තඹ සම්නස පනා කඩුව තඹ සම්නස මේ පනා කඩුව තඹ සම්නස ලියනවල තියෙන්නේ පුතේ මේ සිත්නාරු බිම බුදල්නාට කලගුණ සැලකීමක් විදිහට තමයි පුතේ මෙන්න මේ පනා කඩුව තඹ සම්නස ලියවිලා ලියලා තියෙන්නේ අපි ඒ පිළිබඳව තුන්වෙනි පාඩමේ විතර අපි කතා කරමු තුන්වෙනි පාඩමේ මේ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා හරි ඔගලන්ට දැන් මේ දක්වා තේරුණාද ඊට පස්සේ අපි කතා කරන්න යනවා සෙල්ලිපි පිළිබඳව සෙල්ලිපි පිළිබඳව ඔගලන්ට දැන් මේ දක්වා තේරුණාද ඔගලන්ට මේ දක්වා තේරුණාද මේ දක්වා තේරුණාද මේ අභිලේඛන කියලා කියන්නේ මෙන්න මේ ඩිය කියලා තේරුණාද අභිලේඛන තියෙන මාධ්‍ය තමයි ගල් මත ලියා තියෙන අභිලේඛන ඒ වගේම කිත්ති මත ලියා තියෙන අභිලේඛන තඹ තහඩුවල ලියලා තියෙන මේ අභිලේඛන ඒ වගේම රන් තහඩුවල ලියලා තියෙන අභිලේඛන දැව මත ලියලා තියෙන අභිලේඛන බැටි වළං වල ලියලා තියෙන අභිලේඛන හරි ඊට පස්සේ ඒවලු උදාහරණ ටික කිව්වා පැහැදිලිද හරි ඊට පස්සේ අපි කතා කරන්නේ පුතේ සෙල්ලිපි සෙල්ලිපි උදේ සෙල්ලිපි සෙල්ලිපි මේ සෙල්ලිපි කියලා කියන්නේ සෙල්ලිපි කියලා කියන්නේ පුතේ මේ ගල් මත ලියු ලේඛන තමයි සෙල්ලිපි කියලා කියන්නේ ගල් මත ලියු ලේඛන තමයි සෙල්ලිපි කියලා කියන්නේ පුතේ මේ සෙල්ලිපි ගත්තට පස්සේ සෙල්ලිපි වර්ග දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා සෙල්ලිපි වර්ග ඒ ලෙල්ලිපි තියෙනවා ලෙල්ලිපි සෙල්ලිපි වර්ග පහක් විතර දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා ලෙල්ලිපි ඊට පස්සේ පුතේ ගිරිලිපි එම් ලිපි දරන්නේද? තියනවා තියන පුතේ මයික් ඔන් කරන්න එපා. හොඳේ මයික් ඔන් කරන්න එපා පුතේ. ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. හරි. තවමම කියාගෙන යනවා මේ ටික. හරිද? තවමම කියාගෙන යනවා මේ ටික. හරිද? සෙල්ලිපි වර්ග තියෙනවා. හරි. ඕගලන්ට එහෙම කියන්න ඕන නම් ඕගොල්ලෝ මැසේජ් එකක් දාන්න. සෙල්ලිපි වර්ග ටික දාන්න. අන්න සෙල්ලිපි වර්ග ටික දාන්නකෝ chat box එක. ඔය දන්න කට්ටිය හැමෝම සෙල්ලිපි වර්ග ටික දාන්න. හරි මම ආවෝ කියලා දෙන්න මම කියලා දෙනවා. අවුකල දාන්න දැන් දැන් 10 වසර පුතේ දැන් නැද හරියක් නේ මේ ඉගෙන ගන්න නැත්නම් අනිවාර්යෙන්ම හරි සෙල්ලිපි වර්ග ටික දාන්න. ටැම් ලිපි, ලෙන් ලිපි, ගිරි ලිපි. තව කිව්වේ නැහැ. තව තියෙන පුතේ පුවරු ලිපි, ආසන ලිපි. හරිද? පුවරු ලිපි, ආසන ලිපි. හරිද? හරි. අහගන්න පුතේ හරි දැන් අහගන්න අහගන්න හරි අහගන්න දැන් හරි දැන් අහගන්න හරි පුතේ සෙල්ලිපි කියලා කියන්නේ මං අහපව් කියන ඕගොල්ලන්ට පුතේ මයික් ඔන් කරන්න එපා ඕගොල්ලෝ මයික් ඔන් කරලා ඕගොල්ලෝ කියවන්න ගත්තොත් මගේ අවධානය එතනට යනවා හරිද මගේ අවධානය ගිහලා මගේ ඔළුවේ තියෙන ටික කියවෙන්නෙත් නැහැ මට හරිද කියවෙන්නෙත් නැහැ හරිද ඒ නිසා මම මොන හරි ප්‍රශ්නයක් අහුවොත් කියන්න ඒ වගේම ඔයගලට මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් මට මැසේජ් යන්න පුළුවන් මම මැසේජ් බලනවා මිතර. අනිවාර්යයෙන්ම මේක මැසේජ් බලන්නත් වෙනම කෙනෙක් ඉන්නවා. අර මාත් එක්ක වෙනම කෙනෙක් ඉන්නවා මම මැසේජ් බලනවා ඒ නිසා. දැන් කවුද මේ පුතේ කිව්ව ටියුට් එක නැහැ කියලා මම කිව්වනේ. ටියුට් එක නැති නිසා ඔහොම ඉන්න මම යා ටියුට් එක දාන්න. ඊපස්සේ මම ටියුට් එක දැම්. හරි. ඒ නිසා පුතේ මයික් ඔන් කරන්න එපා. වාකර ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එක දානවා මැසේජ් කියවනවා. ඕගොල්ලෝ ඔතනදී මොනව හරි කියවන්න ගත්තොත් එහෙම මයික් එක ඔන් කරලා ඊට පස්සේ මම උගන්නන දේ යන්නේ නැහැ. මම ගන්න දෙයක් නැහැ මගේ අවධානය සම්පූර්ණ එතනට යන්නේ ඒ වගේම අනිත් ළමයිගේ අවධානය එතනට යන්නේ හරි ඒ නිසා පුතේ ඔයගොල්ලෝ මයික් ඔන් කරන්න එපා මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න මම ඒක කියන්න හරි සෙල්ලිපි හරිද සෙල්ලිපි කියලා කියන්නේ පුතේ සෙල්ලිපි කියලා කියන්නේ ගල් මත ලියු ලේඛන සෙල්ලිපි කියලා කියන්නේ ගල් මත ලියු ලේඛන තමයි සෙල්ලිපි කියලා කියන්නේ මේ සෙල්ලිපි වර්ග තියෙනවා පුතේ සෙල්ලිපි වර්ග තියෙනවා ලෙල්ලිපි ඊට පස්සේ ගිරි ලිපි ඊට පස්සේ ටැම් ලිපි ඊට පස්සේ පුතේ පුවරු ලිපි ඊට පස්සේ ආසන ලිපි
මෙන්න මේ වගේ පුතේ සෙල් ලිපි වර්ග අපිට දැක ගන්න පුළුවන් සෙල් ලිපි වර්ග අපිට දැක ගන්න පුළුවන් ලෙන් ලිපි ගිරි ලිපි ටැම් ලිපි පුවරු ලිපි ආසන ලිපි මෙන්න මේ වගේ සෙල් ලිපි වර්ග රාශියක් දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා පුතේ මේ සෙල් ලිපි බොහෝ දුරට ලියවිලා තියෙන්නේ සෙල් ලිපි බොහෝ දුරට ලියවිලා තියෙන්නේ බ්‍රහ්මී අක්ෂරවලින් බ්‍රහ්මී අක්ෂරවලින් තමයි බ්‍රහ්මී අක්ෂරවලින් තමයි මේ බොහෝ වෙලාවට හරිද බ්‍රහ්මී අක්ෂරෙන් තමයි බොහෝ වෙලාවට මේ සෙල් ලිපි වර්ග ලියවිලා තියෙන්නේ සෙල් ලිපි වර්ග ලියවිලා තියෙන්නේ බොහෝ වෙලාවට මෙන්න මේ කියන බ්‍රහ්මී අක්ෂරවලින් බ්‍රහ්මී අක්ෂරවලින් තමයි සෙල් ලිපි වර්ග ලියවිලා තියෙන්නේ ඒ නිසා පුතේ මෙරට තියෙන පැරණිතම ශිලා ලේඛනය බ්‍රහ්මී ලිපි කියලා හඳුන්වනවා මෙරට මේ ලියවිලා තියෙන පැරණිතම ශිලා ලේඛනය බ්‍රහ්මී ලිපි කියලා අපි හඳුන්වනවා හරි ලියා ගන්න පුතේ ලියා ගන්න ලියා ගන්න සෙල් ලිපි කියලා දැන් 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 ලියා ගන්න ශිලා ලේඛන හේවත් 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 සෙල් ලිපි ලියා ඇති ගල්වල ස්වරූපය අනුව 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 ඒවා ප්‍රධාන වශයෙන් වර්ග පහකට බෙදා වෙන් කර දැක්විය හැකිය ඒවා ප්‍රධාන වශයෙන් වර්ග පහකට බෙදා වෙන් කර දැක්වීමට හැකිය ඒවා ප්‍රධාන වශයෙන් වර්ග පහකට බෙදා වෙන් කර දැක්විය හැකිය ලියන්න පුතේ පළවෙනි එක ලෙන් ලිපි මේ ලෙල් ලිපි ලියලා තියෙන්නේ පුතේ ලෙල් ලිපි ලියලා තියෙන්නේ මේ ගල් ගුහාවල කටාරම අසල ගල් ගුහාවල කටාරම අසල තමයි මේ ලෙල් ලිපි ලියලා තියෙන්නේ උදාහරණයක් ගන්න පුතේ ලෙල් ලිපි වලට පොඩක් ඉන්න මතක් කරලා කියන්න හරි ලියගන්න පුතේ පළවෙනි එක ලෙල් ලිපි ඊට පස්සේ දෙවැනි එක ගිරිලිපි උදාහරණ තමයි තෝණිගල ගිරිලිපිය ඒ වගේ ඊට පස්සේ තුන්වැනි එක පුතේ ටැම් ලිපි උදාහරණයක් විදිහට බදුළු ටැම් ලිපි එහෙම බදුළු ටැම් ලිපි අනිත් එක පුතේ පුවරු ලිපි අනිත් එක පුතේ ආසන ලිපි මෙරට පැරණිතම ශිලා ලේඛන බ්‍රහ්මීය ලිපි ලෙස හැඳින්වෙන අතර මෙරට පැරණිතම ශිලා ලේඛන බ්‍රහ්මීය ලේඛන ලෙස හැඳින්වෙන අතර
ප්‍රධාන වශයෙන් භික්ෂූන් වහන්සේලාට ලෙන් පිදීමට ප්‍රධාන වශයෙන් භික්ෂූන් වහන්සේලාට ලෙන් පිදීමට ලෙන් පිදීමට වාර්තා කිරීම පිළිබඳව වාර්තා කිරීම පිළිබඳව එම ලිපිවල ලියා තිබේ 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 ක්‍රිස්තු වර්ෂයෙන් දෙවන සියවසෙන් පසු 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 විහාරස්ථාන වලට ඉඩම් පූජා කිරීම පිළිබඳව විහාරස්ථාන වලට ඉඩම් පූජා කිරීම පිළිබඳව ඉඩම් පූජා කිරීම පිළිබඳව රජයේ නීති පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීමට රජයේ නීති පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීමට බදු අය කිරීමට බදු අය කිරීමට වරද කරුවන්ට සමාව දීම පිළිබඳව වරද කරුවන්ට සමාව දීම පිළිබඳව පුද්ගලයන් ඇගයීමට උද්ගලයන් ඇගීමට උද්ගලයන් ඇගීමට වැනි නොයේ කරුණු පිළිබඳව වැනි නොයේ කරුණු පිළිබඳව වැනි නොයේ කරුණු පිළිබඳව වැනි නොයේ කරුණු පිළිබඳව සෙල්ලිපිවල ලියා තිබේ 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 සෙල්ලිපිවල विविध सेल्लिपि वर्ग उदाहरण කටාරම අසල ගල් ගුහාවල කටාරම අසල මේ ගල් ගුහාවල කටාරම කියන්නේ මොකක්ද කියලා අපි හතරවෙනි පාඩමේ ඕගොල්ලෝත් එක්ක කතා කරනවා හරිද හතරවෙනි පාඩමේ ඕගොල්ලෝත් එක්ක කතා කරනවා හරි එතකොට පුතේ මේ ලෙන් ලිපි හරිද ලෙන් ලිපි ඒ වගේම ගිරි ලිපි ගිරි ලිපි ඒ වගේම ඇම් ලිපි කෝරු ලිපි ආසන ලිපි මේ වගේ විවිධ වර්ගයේ මේ වගේ විවිධ වර්ගයේ සෙල්ලිපි අපිට දැක ගන්න පුළුවන් සෙල්ලිපි වර්ග අපිට දැක ගන්න පුළුවන් හරි සෙල්ලිපි කියලා කියන්නේ ගල් මත ලියු ලේඛන හොඳට මතක තියාගන්න සෙල්ලිපි කියලා කියන්නේ ගල් මත ලියු ලේඛන සෙල්ලිපි වර්ග කියලා පොතේ ප්‍රධාන වශයෙන් පහ එකක් ලෙල්ලිපි ගිරි ලිපි ටැම් ලිපි කෝරු ලිපි ආසන ලිපි ආසන ලිපි උදේ මෙරට පැරණිතම සෙල්ලිපි තමයි බ්‍රහ්මීය ලිපි මෙරට පැරණිතම සෙල්ලිපි වර්ග තමයි මොනවද බ්‍රහ්මීය ලිපි මෙව ලියලා තියෙන පුතේ සෙල්ලිපි වර්ග බොහෝ වෙලාවට ලියලා තින්නේ බ්‍රහ්මීය අක්ෂරවලින් සෙල්ලිපි වර්ග ලියලා තියෙන සෙල්ලිපි ලියලා තින්නේ බ්‍රහ්මීය අක්ෂරවලින් භික්ෂූන් වහන්සේලාට ලෙන් පිදීම පිළිබඳව තමයි පුතේ මේ බ්‍රහ්මීය ලිපිවල ගොඩක් වෙලාවට ලියලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලාට ලෙන් පිදීම මේ අතීතයේ හරිද අතීතයේ භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරේ අතීතයේ භික්ෂුන් වහන්සේලා බණ භාවනා භාවනා කටයුතු කළේ භාවනා කටයුතු කළේ ගල් ගුහා මත පුති ගල් ගුහා මත
එතකොට මේ ගල් ගුහා ගත්තට පස්සේ මේ ගල් ගුහාව ගත්තට පස්සේ සාමාන්‍ය මට කියන්න බෑ නොමෙතේ ගල් ගුහාවක් තියෙන මේක ඇතුළේ තමයි ගල් ගුහා. ආ මේක ගල් ගුහාව කියලා ඔයගොල්ලෝ හිතන්නේ. ගල් ගුහා. උදේ මේක තනි අමුවේ තිබ්බොත් මෙහෙම නිකන් තිබ්බොත් මේ වැහි කාලෙදී ආ වර්ෂා කාලෙදී මොකද්ද මේක ඇතුළට ජලය බේරෙනවා. ආ මේක ඇතුළට ජලය බේරෙනවා. මේක ඇතුළට ජලය බේරෙනවා. ඒ නිසා පුතේ මේ ජලය ඇතුළට ඒම වළක්වන්න මේ ගල් ගුහා ඇතුළට ජලය ඒම වළක්වන්න මොකක්ද කරලා තින්නේ මෙතන පුතේ අර මෙතනින් පල්ලෙහාට තියෙන ගල් කට්ටේ සියල්ලම අයින් කරලා ගල් කට්ටේ සියල්ලම අයින් කරලා දාන්න. ඒතකොට වර්ෂා කාලෙදී මේ ඇතුළට ජලය එන්නේ මේ පිටතට තමයි ජලය වැටෙන්නේ. ඒතකොට මේක තමයි පුතේ කටාරමක් කියලා කියන්නේ. ඒ ගල් කෑල්ල අයින් කරාට පස්සේ කට්ටයක් තියෙනවනේ ඒක තමයි මේ කටාරම කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අසල ලියු ලේඛන තමයි මේ ලෙන්ලිපි කියලා කියන්නේ. ලෙන්ලිපි කියලා කියන්නේ. එතකොට මේ අතීතයේ භික්ෂුන් වහන්සේලාට මේ රජවරු අර රජවරු ඒ වගේ පුතේ වෙලෙන්දු වෙලෙන්දු මේ බණ භාවනා කරන්න ස්ථාන නිර්මාණය කරලා දුන්නා. මේ වගේ ලෙන් ලෙන් පිදුවා. හරිද? ලෙන් පිදුවා. එතකොට මේ ලෙන් පිදුවාම ඒ ලෙන් පූජා කළේ කවුද? හරි. ඒගොල්ලන්ගේ විස්තර තමයි පුතේ මේ ගොඩක් වෙලාවට මේ ලෙන් ලිපිවල සඳහන් වෙලා තියෙන්නේ. බ්‍රාහ්මී ලිපිවල සඳහන් වෙලා තියෙන්නේ. හරි. ඒ වගේම පුතේ ඒ වගේම මේ සෙල් ලිපිවල මේ සෙල් ලිපි ලියලා තියෙන්නේ අර සෙල් ලිපි ලියලා තියෙන්නේ මේ අතීතයේ ඉඳපු පාලකයෝ අතීතයේ ඉඳපු පාලකයෝ පුතේ සමහර අවස්ථාවලට මේ විහාරස්ථානවලට මොකද මේ ඉඩම් පූජා කරනවා. ඉඩම් පූජා කරනවා. එහෙම ඉඩම් පූජා කරාම ඒ ඉඩම පූජා කරේ කවුද? කුමක් සඳහාද? ඇයි මේ වගේ දෙයක් පූජා කරේ? හරිද? ඒ පිළිබඳව පුතේ පූජා කරපු එකන ලිපියක් කියන පුතේ ගලක. හරිද? ගල්වල ලියලා තියෙනවා. ඒතන සෙල් ලිපියක්. සෙල් ලිපි වර්ග එහෙම ලියනවා. ඒ වගේම මේ වරද කරුවන්ට දඬුවම් දීම පිළිබඳ වරද කරුවන්ට දඬුවම් දීම පිළිබඳ ඒ වගේම වරද කරුවන්ට සමාව දීම පිළිබඳ ඒ වගේම බදු අය කිරීම පිළිබඳ ඒ වගේම රජයේ නීති අලුතෙන් හදපු නීති පිළිබඳව දැනුවත් කරන්න ඒ වගේම පුද්ගලයන් ඇගයීමට ලක් කරන්න පුතේ සෙල් ලිපි වර්ග ලියලා තියෙනවා. ඔන්න ඔයගේ හට උත්සඳා තමයි සෙල් ලිපි වර්ග ලියලා තියෙන්නේ. බොහෝ වෙලාවට ওই රජවරු ඉන්නෝනේ මේ රජවරු අර තමන්ගේ රජ කාලය තුලදී තමන්ගේ පාලන කාලය තුලදී කරපු හොඳ දේවල් මොන වගේ දේවල්ද කරේ? ඇයි මේ දේවල් කරේ? මොන වගේ උපදේ මොනවද? සෙල් ලිපිවල ලියලා තියෙනවා. සෙල් ලිපිවල ලියලා තියෙනවා. මේ ලංකාවේ විශාල වශයෙන් මේ සෑම ප්‍රදේශයකම පාහේ සෙල් ලිපි වර්ග අපිට දැක ගන්න පුළුවන්. සෙල් ලිපි වර්ග අපිට දැක ගන්න පුළුවන්. හරි. මේ දක්වා තේරුණාද පුතේ? සෙල් ලිපි වර්ග ටික කියන්නේ මොනවද? ඇයි සෙල් ලිපි ලියන්නේ? ඒක පැහැදිලිද ඔයගොල්ලන්ට? හා සෙල්ලිපි වර්ග ටික පැහැදිලිද? සෙල්ලිපි වර්ග ටික පැහැදිලිද? ඇයි සෙල්ලිපි ලියන්නේ? ලිව්වේ පැහැදිලිද? හරි පැහැදිලි. හරි. විනාඩියක් දෙන්නම් පුතේ කියව ගන්න. විනාඩියක් දෙන්නම් කියව ගන්න. කියවල ඉවරනම් මැසේජ් එකක් දාන්න ඉවරයි ඈ විනාඩියක් දෙන්නම් කියවල කාසි
උදේ මේ අපේ රටේ කාසි භාවිතය මේ ශ්‍රී ලංකාවේ කාසි භාවිතය ආරම්භ වුණේ උදේ මේ අනුරාධපුර යුගයේ සිට උදේ මේ අපේ රටේ කාසි භාවිතය ආරම්භ වුණේ අනුරාධපුර යුගයේ සිට මේ ප්‍රධාන වශයෙන් මේ කාසි භාවිතය කරන්න හේතුව තමයි වෙළඳාම මෙන්න මේ වෙළඳාම නිසා තමයි මේ අනුරාධපුරයේ මුල් මුල් මතාවට කාසි භාවිතය කරන්න සිද්ධ වුණේ මේ අපේ රටෙන් හම්බ වෙන පැරණිතම කාසි වර්ගය තමයි පුතේ කහපණ කහපණ कहाँ पाना कीला तमा कहाँ वनु कीला कीना में वट बोते कहाँ पाने हरे इन्हें पास से बोते लिया गना अपने लिया लम्बा तार लिया लम्बा तार हरे श्रीलंका वे कासी बाविते अनुराधपुर युगे सिट आरंभ भी है अनुराधपुर युगे सिट आरंभ भी है श्रीलंका वे कासी बाविते अनुराधपुर युगे सिट आरंभ भी है मेसे कासी बाविता किरीम आरंभ सिद्ध हुए मेरठ कासी बाविता किरीम आरंभ 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 हुए वेलदामी दिउनुव समगई වෙළඳාමේ දියුණුව සමගයි වෙළඳාමේ දියුණුව සමගයි මෙරටින් හමුවන පැරණිතම කාසි වර්ගය වනුවේ मेरठीन हमुएन पैरनितम कासी वर्गे वनुए मेरठीन हमुएन पैरनितम कासी वर्गे वनुए कहाँ पानले से हमुन वन कासी वर्गे आई कहाँ पानले से हमुन वन कासी वर्गे आई कहाँ पानले से हमुन वन कासी वर्गे आई අහා පන ලෙස හඳුන්වන කාසි වර්ගයයි පුරාණ හෝ දරණ යන නම්ද එම කාසි වලට යෙදේ පුරාණ හෝ දරණ දරණ හිම නෙමේ දරණ කියන පුරාණ හෝ දරණ යන නම්ද එම කාසි වලට යෙදේ पुराण हो दरण पुराण हो दरण याने अंदर ये दे ऐतासह स्वास्थिक कासी ऐतासह स्वास्थिक कासी लक्ष्मी कासी ऐतासह स्वास्थिक कासी लक्ष्मी कासी अक नम कासी वर्गद
මෙරටින් සොයාගෙන තිබේ මෙරටින් සොයාගෙන තිබේ මෙරටින් සොයාගෙන තිබේ තඹ මස්න නැමැති කාසි වර්ගය තඹ මස්න තඹ මස්න නම් කාසි වර්ගය 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 පොළොන්නර යුගයේදී භාවිතා කොට ඇත පොළොන්නර යුගයේදී පොළොන්නරුව යුගයේදී පොළොන්නරුව යුගයේදී භාවිතා කොට තිබේ පොළොන්නරු යුගයේදී භාවිතා කොට තිබේ ශ්‍රී ලංකාව තුල දේශීය කාසි වලට අමතරව ශ්‍රී ලංකාව තුල දේශීය කාසි වලට අමතරව දේශීය කාසි වලට අමතරව රෝම කාසි චීන කාසි රෝම කාසි චීන කාසි ඉන්දියානු කාසි ඉන්දියානු කාසි හමු වී තිබේ හමු වී තිබේ කාසි හැදෑරීම පිළිබඳව කාසි හැදෑරීම පිළිබඳව කාසි හැදෑරීම පිළිබඳව වෙනම විෂයක් ඇති අතර වෙනම විෂයක් ඇති අතර කාසි හැදෑරීමට වෙනම විෂයක් ඇති අතර වෙනම විෂයක් ඇති අතර එය නානක විද්‍යාව ලෙස හැඳින්වේ 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 ඔන්න පුතේ මේ සැරේ එක්සෑම් එකට ඇවිල්ලා තිබ්බා අප සාමාන්‍ය පෙළ විභාගයට ඇවිල්ලා තිබ්බා කාසි අර කාසි පිළිබඳව හැදෑරීමට ඇති විෂයේ නම කුමක්ද කියලා පුතේ MCQ එකක් ඇවිල්ලා තිබ්බා කෙටි සෝරි කෙටි ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා ඒක ලියන්න ඕනේ මොකක් කියලාද නානක විද්‍යාව නානක විද්‍යාව නානක විද්‍යාව හයිලයිට් කරගන්න පුතේ නානක විද්‍යාව ඈ නානක විද්‍යාව හරි හොඳට අහගන්න පුතේ දැන් ඈ ඔන්න කාසි පිළිබඳව දැන් හොඳට අහගන්න ඈ කාසි උදේ මේ කාසි භාවිතා කිරීම ආරම්භ වෙන්නේ කාසි භාවිතා කිරීම ආරම්භ වෙන්නේ වෙළඳාමේ දියුණුවත් එක්ක නා වෙළඳාම දියුණුවත් එක්කනේ පුතේ මේ මුදල් භාවිතා කරලා බාණ්ඩ ගන්න අපි ඒ නිසා මේ කාසි භාවිතා කිරීම ආරම්භ වෙන්නේ මේ වෙළඳාමේ දියුණුවත් සමග එතකොට මේ ශ්‍රී ලංකාවේ කාසි භාවිතා කිරීම ආරම්භ වුනේ පුතේ අනුරාධපුර යුගයේදී මේ ශ්‍රී ලංකාවේ කාසි භාවිතා කිරීම ආරම්භුනේ අනුරාධපුර යුගයේදී මෙරටින් හමුවන පැරණිතම කාසි වර්ගයට අපි කියනවා කහා පණ කියලා මෙරටින් හමුවෙන පැරණිතම කාසි වර්ගයට අපි කියනවා මොකක් කියලාද කහා පණ කියලා ඒ වගේම ඒවට තවත් නමක් කියලා පුතේ පුරාණ කියලා කියනවා දරණ කියලා කියනවා පුරාණ සහ දරණ මේ කහා පණ වලට කියන තවත් නමක් තමයි පුරාණ සහ දරණ දරණි එහෙම නෙවෙයි දරණි ඉන්නේ දෙරණි හරිද ඒ දරණියක් නෙවෙයි මේ දරණ ඈ මේ කහාපණ වලට කියන අර කහාපණ වලට කියන උදාහරණ තියෙනවා සෝරි කහාපණ වලට කියන තවත් නමක් තමයි පුරාණ සහ දරණ මේ කහාපණ වලට අමතරව මේ කහාපණ වලට අමතරව වෙනත් කාසි වර්ග අපේ රටේ හම්බ වෙලා තියෙනවා වෙනත් කාසි වර්ග අපේ රටේ හම්බ වෙලා තියෙනවා ඒවල උදාහරණ දාපුතේ ඇතා සහ ස්වස්තික කාසි ඈ ඇතා සහ ස්වස්තික කාසි ලක්ෂ්මී කාසි අක
මෙන්න මේ වගේ නම් වලින් හඳුනන කාසි වර්ග අපේ රට තුල හම්බ වෙලා තියෙනවා. ඒ වගේ පුතේ පොළොන්නරු යුගයේදී අපේ රටේ භාවිතා කරලා තියෙන්නේ තඹ මස්න කියලා කාසි වර්ගයක්. පොළොන්නරු යුගයේදී අපේ රටේ භාවිතා කරලා තියෙන්නේ තඹ මස්න කියලා කාසි වර්ගයක්. එතකොට පුතේ මේ අපේ රට තුල මේ අපේ රට තුල මේ දේශීය කාසි වලට අමතරව දේශීය කාසි වලට අමතරව විදේශීය කාසිත් අපේ රටේ තිබිලා හම්බ වෙලා තියෙනවා. එතකොට මේ විදේශීය කාසිත් අපේ රටේ තිබිලා හම්බ වෙලා තියෙනවා කියලා කියන්නේ අපේ රට විදේශීය රටවල් සමග වෙළඳ සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඒකින්දනේ මේ විදේශීය කාසිත් අපේ රටේ හම්බ වෙලා තින්නේ. ඒවට උදාහරණ තමයි පුතේ රෝම කාසි අපේ රටේ තිබිලා හම්බ වෙලා තියෙනවා. චීන කාසි අපේ රටේ තිබිලා හම්බ වෙලා තියෙනවා. ඉන්දියානු කාසි වර්ග අපේ රටේ තිබිලා හම්බ වෙලා තියෙනවා. මේ කාසි පිළිබඳව පුතේ මේ කාසි පිළිබඳව ඉගෙන ගන්නවා කියලා කියන්නේ වෙනම විෂය ධාරාවක්. කාසි පිළිබඳව ඉගෙන ගන්නවා කියලා කියන්නේ වෙනම විෂය ධාරාවක්. මේ කාසි පිළිබඳව ඉගෙන ගන්න වෙනම විෂයක් තියෙනවා. කාසි පිළිබඳව ඉගෙන ගන්න වෙනම විෂයක් තියෙනවා. ඒකට කියන නම තමයි නානක විද්‍යාව. ඒකට කියන නම තමයි මොකද්ද? නානක විද්‍යාව. හරි. තේරුණාද පුතේ ඔයගලට මේ දක්වා පැහැදිලිද? කාසි පැහැදිලිද? කාසි වර්ග පැහැදිලිද? කාසි කියන මාතෘකාව පැහැදිලිද? තව පැහැදිලි කරන්න ඕනිද? තව කියන්න ඕනිද? මැසේජ් එකක් දාන්න පුතේ. පැහැදිලිද පුතේ? පැහැදිලිද? තේරුණාද? ආ ළමයි ටික දෙනෙක්ට තේරුණේ. හරි විනාඩියක් දෙන්නම් පුතේ කියව ගන්න. විනාඩියක් දෙන්නම් කියව ගන්න. හරි අහගන්න පුතේ ආපහු හරි අහගන්න කාසි කාසි පුතේ මේ අපේ රටේ කාසි භාවිතා කිරීම ආරම්භුනේ අපේ රටේ කාසි භාවිතා කිරීම ආරම්භුනේ වෙළඳාමේ දියුණුවත් එක්ක කාසි භාවිතා කිරීම ආරම්භුනේ වෙළඳාමේ දියුණුවත් එක්ක අපේ රටේ මුලින්ම කාසි වර්ග භාවිතා වුනේ අනුරාධපුර යුගයේදී මේ අපේ රටේ හම්බුන පැරණිතම කාසි වර්ගය තමයි කහමණ ඒවට කියන පුතේ තවත් නමක් පුරාණ සහ දරණ කියලා
මේ පුරාණ සහ ධර්ම කාසි වලට අමතරව අපේ රටේ තිබිලා තියෙන පොතේ ඇතා සහ ස්වස්තික කාසි, ලක්ෂණ කාසි, අක කියලා කාසි වර්ග හම්බ වෙලා තියෙනවා. ඒ වගේම පොළොන්නර යුගයේදී අපේ රටේ භාවිතා කරලා තින්නේ තබමස්න කියන කාසි වර්ගය. තබමස්න කියන කාසි වර්ගය. එතකොට මේ ශ්‍රී ලංකාව තුළදී මේ ලංකාව තුළ දේශීය කාසි අමරට වලට අමතරව විදේශීය කාසි තිබිලත් හම්බ වෙලා තියෙනවා. රෝම කාසි, චීන කාසි, ඉන්දියානු කාසි හම්බ වෙලා තියෙනවා. ඒ වගේම පුතේ මේ කාසි කියලා කියන්නේ කාසි පිළිබඳ ඉගෙන ගන්නකොට වෙනම විෂය ධාරාවක් තියෙනවා වෙනම විෂය පදයක් තියෙනවා ඒ නිසා කාසි පිළිබඳ හදාරන විෂයට අපි කියනවා නානක විද්‍යාව කියලා නානක විද්‍යාව කියලා ඊට පස්සේ මුදී අපි කතා කරමු පුරාණ නටබුන් පිළිබඳ පුරාණ නටබුන් පුරාණ නටබුන් පුරාණ නටබුන් පුරාණ නටබුන් පුතේ මේ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් මේ අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රදේශවල මේ පුරාණ නටබුන් දැක ගන්න පුළුවන් පුරාණ නටබුන් දැක ගන්න පුළුවන් මේ පැරණි ගොඩ නැගිලි ආ පැරණි ගොඩ නැගිලි දාගම් ඊට පස්සේ ගල් කණු වැව් පොකුණු මෙන්න මේවා තමයි පුතේ මොනවද පුරාණ නටබුන් කියලා කියන්නේ මේ තවමත් අපේ රටේ හොයා ගන්න බැරි වෙච්ච අර පුරාණ නටබුන් අපිට මේ තියෙන්න පුළුවන් හා ඔය කැලෑවල අර කැලෑවල උඩ පුරාණ නටබුන් තියෙන්න පුළුවන් පුරාණ නටබුන් තියෙන්න පුළුවන් තවමත් හොයාගත්ත නැති පුරාණ නටබුන් තියෙන්න පුළුවන් ඕගොල්ලෝ පුතේ විශේෂයෙන්ම මේ අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රදේශවල ගියොත් අනුරාධපුර වලන ප්‍රදේශවල ගිය සංචාරයේ ගිය ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට විශාල වශයෙන් මෙන්න මේ කියන පුරාණ නටබුන් දැක ගන්න පුළුවන් වෙයි දැක ගන්න පුළුවන් වෙයි ඔය ගරාවැටිච්ච ගොඩ නැගිලි අර ගරාවැටිච්ච ගොඩ නැගිලි තියෙනවා පැරණි වැව් තියෙනවා පුතේ ඊට පස්සේ දාගැප් තියෙනවා ගල් කණු තියෙනවා ගල් කණු තියෙන මෙන්න මේ හැක්කලා ඇදගෙන ඉන්නේ ඔබ තම පුරාණ නටබුන් කියලා කියන්නේ හරි ලියා ගන්න ලියා ගන්න ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල श्रीलंकावे बहु प्रदेशवल පැරණි ගොඩනැගිලි දාගැබ් ගල් කණු පොකුණු ආදී නටබුන් දැක ගැනීමට හැකි වේ නටබුන් දැක ගැනීමට හැකි වේ අතීතයේ මෙරට සිටි ජනතාව අතීතේ මෙරට සිටි ජනතාව ඔබට අනුරාධපුර පූජා භූමියට එහෙම ගියාම මේ විශාල වශයෙන් මොකද දැක ගන්න පුළුවන් වෙනවා මේ පුරාණ නටබුන් එක ගඩොල් භාගයට කැටිච්ච ඔය දැන් තැන් වල තියෙන පුතේ ඔය ෆවුන්ඩේෂන් විතරක් ඉතුරුලා තියෙන තැන් එහෙම ඒක තමයි පුරාණ නටබුන් කියලා යන අතීතේ මෙරට සිටි ජනතාව ජීවත් වූ ඇතැම් ස්ථානවල තවමත් වනගතව පවතින බැවින්
තවමත් වනගතව පවතින බැවින් තවමත් වනගතව පවතින බැවින් තවමත් වනගතව පවතින බැවින් තවමත් වනගතව පවතින බැවින් තවමත් වනගතව පවතින බැවින් වනාන්තර පවත් වනාන්තර පවතින ස්ථානවල වනාන්තර පවතින ස්ථානවල වනාන්තර පවතින ස්ථානවල මේවා දැක ගැනීමට හැකි වේ 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 ඉතිහාසය පිළිබඳව හැදෑරීමට 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 මේවා 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 මූලාශ්‍ර ලෙස භාවිතා කිරීමට හැකිය 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 හරි හරි හොඳට අහගෙන ඉන්න පුතේ ඈ හොඳට නේ තාපම මුලින් ඉඳලා අහගන්න මම අද කරපු ටික ආපහු නැවත වතාවක් කරනවා ඒක නිසා හොඳට අහගෙන ඉන්න අවුරුදු ලීව් වෙලා යන්න එපා ඈ හා ලීව් වෙලා ගියොත් අයින් වෙලා ගියොත් මට මේ පාඩුව අම්මේ නැවත 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 කියන්නේ නෑ පුතේ මම පොඩි පන්තිවල ක්ලාස් කරන්නේ මම 9 වසර ඉඳලා තමයි 9 10 11 තමයි ක්ලාස් කරන්නේ මේ අයිලර්නින් කොලෙජ් එකේ විතරයි මම 9 වසරටත් කරන්නේ හරිද අයිලර්නින් කොලෙජ් එකේ විතරයි මම 9 වසරටත් කරන්නේ ඒ වුණාට ඉතිහාසය උගන්වන්න 7 වසරට ඉතිහාසය උගන්වන්න හොඳ දක්ෂ ටීචර් කෙනෙක් ඉන්නවා 7 වසරට වෙන වෙන ටීචර් කෙනෙක් උගන්වන්න නැත්තම් පුතේ මම කරන්නේ මගේ ක්ලාස් يعني අයිලර්නින් කොලෙජ් එකේ ඇරෙන්න අයිලර්නින් කොලෙජ් එකේ මම කරන්නේ 9 10 11 9 10 11 විතරයි මම කරන්නේ මම ග්‍රේඩ් ක්ලාස් කරන්නේ මම රත්නපුරේ කරන්නේ මේ 10 සහ 11 විතරයි මම 9 කරන්නේ නැහැ මම පොඩි පන්තිවල කරන්නේ නැහැ ඊට අමතරව මම උසස් පෙළ දේශපාලන විද්‍යාව උගන්වනවා දේශපාලන විද්‍යාව උගන්වනවා හරි අහගන්න පුතේ අහගන්න හරි එතකොට අද අපි ඉස්සෙල්ලාම කතා කරා සෙල් ලිපි පිළිබඳව කතා කරා උදේ මේ සෙල් ලිපි කියලා කියන්නේ සෙල් ලිපි කියලා කියන්නේ ගල් මත ලියු ලේඛන සෙල් ලිපි කියලා කියන්නේ ගල් මත ලියු ලේඛන තමයි සෙල් ලිපි කියලා කියන්නේ උදේ සෙල් ලිපි වර්ග තියෙනවා සෙල් ලිපි වර්ග තියෙනවා බස් අර මැසේජ් දාමු බලන්න මොනවද සෙල් ලිපි වර්ග සෙල් ලිපි වර්ග මොනවද ලෙන් ලිපි සෙල් ලිපි වර්ග තියෙනවා ලෙන් ලිපි තියෙනවා ඊට පස්සේ උදේ කියනවා ගිරි ලිපි තියෙනවා එල්ලිපි තියෙනවා ගිරිලිපි තියෙනවා ඊට පස්සේ පුතේ ටැම්ලිපි තියෙනවා ටැම්ලිපි තියෙනවා ඊට පස්සේ පුතේ පුවරුලිපි තියෙනවා පුවරුලිපි තියෙනවා ඊට පස්සේ පුතේ ආසනලිපි තියෙනවා මෙන්න මේ වගේ සෙල්ලිපි වර්ග තියෙනවා පුතේ සෙල්ලිපි වර්ග ප්‍රධාන වශයෙන් කොටස් 5යි පුතේ මේ ලෙල්ලිපි කියලා කියන්නේ කටාරම් අසර ලියු ලිපි මේ සෙල්ලිපි වර්ග කියලා දෙන මොනවදද
මේ සෙල්ලිපි කියන්නේ මොනවද? ගල් මත. හා ගල් මත. ඒ අනුපතේ මේ සෙල්ලිපි වර්ග ප්‍රධාන වශයෙන් කොටස් පහයි. ලෙන් ලිපි, ගිරි ලිපි, කැම් ලිපි, පෝරු ලිපි, ආසන ලිපි. මෙරටින් හමුවන මේ පැරණිතම සෙල්ලිපි වර්ග ඊළඟ ලිපිට බ්‍රාහ්මීය ලිපි කියලා හඳුන්වනවා. මේ බ්‍රාහ්මීය ලිපි බොහෝ වෙලාවට මේ භික්ෂුන් වහන්සේලාට ලෙන් පිදීම ආදී කටයුතු වලද තමයි ඒවා ලියන්නේ. හා මේ බ්‍රාහ්මීය ලිපි. හරිද? එතකොට පුතේ ඊට අමතර වර්ධකරුවන්ට සමාවදීන් පිළිබඳව රජයේ පවතින නීති පිළිබඳව ඊට පස්සේ රජවරු කරපු සේවාවන් පිළිබඳව ඊට පස්සේ විහාරස්ථානවලට ගම්බින් පූජා කිරීම පිළිබඳව තමයි මේ සෙල්ලිපිවල ලියවිලා තියෙන ලියලා තියෙන්නේ. හරි. එතකොට මේ ලෙල්ලිපි කියලා කියන්නේ පුතේ කටාරම් අසල ලියු ලිපි. ලෙල්ලිපි කියලා කියන්නේ කටාරම් අසල ලියු ලිපි. ඒ වගේම පුතේ මේ ගිරි ලිපි කියලා කියන්නේ ගල් තලාවල ලියු ලිපි. ගල් තලාවල. ගිරි ලිපි කියලා කියන්නේ ගල් තලාවල ලියු ලිපි. ඊට පස්සේ පුතේ මේ ටැම් ලිපි කියලා කියන්නේ මේ සකස් කරගත්ත ගල් කුළුණු මත ලියු ලිපි. ගල් කුළුණු මත. මට මේවා කියන්න බැරුණා පුතේ. හා ටැම් ලිපි කියලා කියන්නේ ගල් කුළුණු මත ලියු ලිපි. ඊට පස්සේ පුතේ මේ පුවරු ලිපි කියලා කියන්නේ මේ සකස් කරගත්ත ගල් පුවරු මත ලියු ලිපි. හා සකස් කරගත් ගල් පෝරු මත ලියු ලිපි. ඊට පස්සේ පුතේ මේ ආසන ලිපි කියලා කියන්නේ පුතේ මේ මල් ආසන වගේ මල් ආසන වගේ සකස් කරගත්ත ස්ථානවල ලියු ලිපි. මල් ආසන මෙන් සැකපු මල් ආසන වගේ සකස් කරගත්ත මේ ගල් පෝරු මත ලියු ලිපි තමයි මේ ආසන ලිපි කියලා කියන්නේ. හරි. එතකොට මේ සෙල් ලිපි වර්ග පහයි. ලෙල් ලිපි. මේ ලෙල් ලිපි කියලා කියන්නේ කටාරම් අසල ලියු ලිපි. මේ ගිරි ලිපි කියලා කියන්නේ ගල් තලාවල ලියු ලිපි. මේ ටැම් ලිපි කියලා කියන්නේ ගල් කුළුණු මත ලියු ලිපි. ඊට පස්සේ මේ පුවරු ලිපි කියලා කියන්නේ සකස් කරගත් ගල් කුළුණු මත ලියු ලිපි. ඊට පස්සේ ආසන ලිපි කියලා කියන්නේ මල් ආසන මේ සකස් කරගත් ගල් පෝරු මත ලියු ලිපි තමයි මෙන්න මේ ආසන ලිපි කියලා කියන්නේ. ආසන ලිපි කියලා කියන්නේ. හරි. ඊට පස්සේ පුතේ අපි කතා කරා කාසි පිළිබඳව. කාසි පිළිබඳව මේ අපේ රටේ කාසි භාවිතා කිරීම ආරම්භ වෙන්නේ වෙළඳාමේ දියුණුවත් එක්ක. වෙළඳාමේ දියුණුවත් එක්ක තමයි කාසි වර්ග භාවිතා කරන්නේ. අපේ රටේ මේ කාසි වර්ග භාවිතා කිරීම ආරම්භ වුණේ අනුරාධපුර යුගයේ ඉඳලා. අනුරාධපුර යුගයේ ඉඳලා. එතකොට මේ අපේ රටේ හමු වෙන මේ පැරණිතම කාසි තමයි පුතේ අහාපන කියලා කියන්නේ. පහාපන කියලා කියන්නේ. මේකට තවත් නමක් කියනවා. මොකක්ද පුතේ මේකට කියන තවත් නමක්? දරණ කියලා කියනවා. ඒ වගේම තව මොකක්ද කියන්නේ? කාසි වලට කියන්නේ මේ කහාපන වලට කියන තවත් නමක් මොකද? දරණ. අනිත් එක මොකද? දරණ. අනිත් එක අවගණන් කියන්න බලන්න. දරණ දරණ රෝ මතක නැද්ද කීයද? දරණ තව පුරාණ පුරාණ නේද? පුරාණ පුරාණ කියලා කියනවා. ඊට පස්සේ පුතේ අපේ රටේ තවත් කාසි වර්ග හම්බ වෙලා දින අපේ රටේ තවත් කාසි වර්ග ස්වස්තික කාසි හම්බ වෙලා තිනවා. ලක්ෂණ කාසි හම්බ වෙලා තියෙනවා. හරිද? ඒ වගේම මේ පොළොන්නරු යුගයේදී අපේ රටේ භාවිතා කරලා තියෙන්නේ තඹ මස්න කියලා කාසි වර්ගයක්. තඹ මස්න කියලා කාසි වර්ගයක් තමයි පොළොන්නරු යුගයේදී භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම මේ අපේ රටේ දේශීය කාසි වලට අමතරව විදේශීය කාසි කිවිලක් හම්බලා තියෙනවා. එතකොට වෙනත් රටවල කාසි අපේ රටේ තියෙනවා කියලා කියන්නේ මොකක්ද? අපේ රට වෙනත් රටවල් සමග වෙළඳ සම්බන්ධතා පවත්වලා තියෙනවා කියලා. එතකොට පුතේ රෝම කාසි හම්බ වෙලා තියෙනවා, චීන කාසි හම්බ වෙලා තියෙනවා, ඉන්දියානු කාසි අපේ රටේ තිබිලා හම්බ වෙලා තියෙනවා. ඒ වගේම පුතේ මේ කාසි වර්ග ඉගෙන ගන්න වෙනම විෂයක් තියෙනවා. වෙනම විෂයක් තියෙනවා. ඒකට අපි කියන මොකක්ද? නානක විද්‍යාව. නානක විද්‍යාව කියලා තමයි ඒකට කියන්නේ. ඊට පස්සේ පුතේ මම කතා කරා පුරාණ නටබුන් පිළිබඳව. ඊට පස්සේ මම කතා කරා මොකක් පිළිබඳව? පුරාණ නටබුන් පිළිබඳව. පුතේ මේ පුරාණ නටබුන් මේ විශාල වශයෙන් අපේ රටේ පුරාණ නටබුන් දැක ගන්න පුළුවන් වෙන විශේෂයෙන් මේ අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශවල මේ පුරාණ නටබුන් අපිට දැක ගන්න පුළුවන්. මේ පැරණි ගොඩනැගිලි
දාගැමුණු ගල් කණු ඊට පස්සේ පැරණි වැව් ඔකුණු මේවා තමයි මොනවද පුරාණ නටබුන් කියලා කියන්නේ මේ අතීතයේ ජනතාව ජීවත් වෙච්ච ස්ථානවල මේ තවමත් තියෙනකොට මේ වල් වැදිලා කැලෑරවිලා මේ ප්‍රදේශවල පුරාණ නටබුන් දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා එතකොට පුතේ මේ පුරාණ නටබුන් තුලින් අපිට මේ ඓතිහාසික තොරතුරු පිළිබඳ ඉතිහාස තොරතුරු පිළිබඳව ඉගෙන ගන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් හරි ඔන්න ඔය දක්වා අද මම කරපු එක තේරුණාද පැහැදිලිද පුතේ පැහැදිලිද පැහැදිලිද තේරුණාද පැහැදිලි පුතේ ඔයාලට තේරුණාද හොඳටම තේරුණාද හරි හරි උදේ 9 වෙනකම් කරන්න බෑ විදිහක් නැත්te ඒකට හේතුව තමයි 8:00ට මට තව ක්ලාස් එකක් මේ අයර්නින් කොලෙජ් එකෙම දාලා තිනවා 11 වසරට 11 වසර කට්ටියට ක්ලාස් එකක් දාලා දෙනවා මම ඒක කරනවා 8:00ට අර මේ ටයිම් ටේබල් එකට යන්නේ පුතේ දැන් ඕගොල්ලන්ට හැම සතියේ දිනකම 7:00 ඉඳලා 8:30 වෙනකම් ක්ලාස් හැම සතියේ දිනකම මේ 8:00 තමයි ඒ නිසා පිටේ 9 වෙනකම් කරන්න විදියක් නැත්තේ 9 වෙනකම් කරන්න විදියක් නැත්තේ මම ආයතනයත් එක්ක කතා කරලා ආයතනයේ අධිපතිතුමත් එක්ක කතා කරලා අපි ටයිම් එක පොඩ්ඩක් වැඩි කරගන්න බලමු මේ පිළිබඳව කතා කරන්නම් මම හරි මම හිතනවා මේ අයියලින් කොලෙජ් එකේ ඉන්න සියලුම ගුරු දක්ෂ ගුරුවරු මම බලාපොරොත්තු වෙනවා මේ 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 ක්‍රියාවලට ඔයගොල්ලෝ තවත් යාළුවන්ව සම්බන්ධ කරගනී කියලා මේ ක්ලාස් වල තවත් යාළුවෝ සම්බන්ධ කරගනී කියලා. මොකද පුතේ ඔයගොල්ලන්ට මේක විශේෂ අවස්ථාවක්. මේක විශේෂ අවස්ථාවක් ඉස්කෝලයක් වගේ නේ මේක. ඉස්කෝලයක් වගේ දවසේ හැම දවසෙම තියෙනවා. දවසෙම තියෙනවා. හරිද? හරිද? මේ හැම දවසෙම තියෙන. ඒ නිසා මේ ඕගොල්ලෝ පුළුවන් තරම් මේ ක්ලාස් අයිලර්නින් කොලෙජ් එක පිළිබඳව ඔයගොල්ලන්ගේ යාළුවන්ව දැනුවත් කරන්න. හරිද? ඒක තමයි ඉතින් මට මම කියන්න තියෙන්නේ. හරිද? මම ගුරු ඔයගොල්ලෝ ගුරුවරු විදිහට මට කියන්න තියෙන්නේ ඒක විතරයි. හරිද? එස පුළුවන් කට්ටිය සම්බන්ධ කරගන්න තව කට්ටිය එකතු කරගන්න යාළුවන්ට කියන්න කොහොමද මේ ගෲප් එක සම්බන්ධ වෙන්නේ කියලා කියන්න හරිද ඒ පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත් කරන්න යම් තවද මගේ යාළුවන්ට කියන්න හරි මම හිතන අද කරපු පාඩම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා උදේ දැන් ඔයගොල්ලෝ හොඳටම දන්නවා දැන් මේ කොරෝනා තත්ත්වය පාලනය වීමක් තාම සිද්ධ වෙලා නැහැ තාම ලංකාව තුළ පාලනය වීමක් සිද්ධ වෙලා නැහැ ඒ නිසා පුතේ ඕගොල්ලෝ පුළුවන් තරම් පරිස්සම් වෙන්න. පුළුවන් තරම් පරිස්සම් වෙන්න. පුළුවන් තරම් දිවසේම ඉන්න උත්සාහ කරන්න. ඕගොල්ලන්ට වෙන කොහොමවත් යන්න ඕනේ නැහැ නේ පුතේ. නැත්නම් කොහෙවත් යන්න ඕනේ නැහැ. මොකද ඕගොල්ලෝ අපේ අනාගත පරපුර, අපේ රටේ අනාගත පරපුර ඕගොල්ලෝ ආරක්ෂා වෙන්න ඕනේ ඔක්කොම. තාම මොකද ඕගොල්ලන්ට වැක්සින් එකවත් තාම ගහලා නැහැ. තාම ඕගොල්ලන්ට වැක්සින් මේකත් ඕගොල්ලෝ ඉස්සර කතා කරන මටවත් තාම වැක්සින් එක ගහලා නැහැ. पाड़ा පරිමෙම කාලය යොමු කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මොකද කොහෙවත් ඔයගලන්ට යන්න එන්න බැහැ. රට පහලන්නේ ලොක්ඩවුන් කළා කියන්නේ. හරි. ගෙදරට කවුරුවත් එන්නේ නැහැ. මේ දවස්වල එන්නේ නැහැ. කවුද එනවට කැමතිත් නැහැ නේ ගෙවල් වලට. හරි. ඒ නිසා පුතේ
ඔගොල්ලෝ පුළුවන් තරම් පරිස්සම් වෙන්න සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද භාවිතා කරන්න. හරි. පරිස්සමින් ඉන්න ඕනේ කියලා මට කියන්න දෙන්නේ මම අර වෙනද කියන දේශනාව කියන්නේ නැහැ. ඔක පොර හැමදාම කියන්නේ ඕනේ නැහැ පත්‍රේ වගේ පාඩම් කරන් පාඩම් කරන් පාඩම් කරන් කියන්නේ. ඔගොල්ලෝ හිතින් දැනගෙන පාඩම් අඩවට තමන්ගේ අවධානය යොමු කරන්න. මම මාත් එක්ක රැඳි කිය අපිත් එක්ක රැඳිලා ඉන්න අනිවාර්යයෙන්ම ඕ ලෙවල් දක්වා ඔයගොල්ලන්ම මේක ගෙනියන. හරිද? අනිවාර්යයෙන්ම ඕ ලෙවල් දක්වා ඔයගොල්ලන්ම ගෙනියනවා අනිවාර්යයෙන්ම. මේ හරහා. හරිද? මේ 10 වසර පාඩම් ඇත්තරම පුතේ පොඩ්ඩක් ඔයගලන්ට හරියට සමහරකට කම්මැලි වගේ හිතෙන්න පුළුවන් 10 වසර පාඩම්. නමුත් පුතේ අපිට 10 වසර පාඩම් අතාරින්න බෑ. මොකද වැඩි වශයෙන් 10 වසරෙන් තමයි ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. ඒකත් ලාට. නමුත් පුතේ මේ 11 වසරේ පාඩම් මේකම මේ වගේම මාර රසවත්. පැට්‍රිකලි කාර් දෙවේ කියලා කියයි ඩොනමෝර අනුක්‍රමය කෝල් දුක අනුක්‍රමය මැනින්නා සංස්කරණය ශ්‍රී ලංකාවට දහස ලැබුණේ කොහොමද? ඊට පස්සේ විප්ලව ටික ප්‍රංශ විප්ලවය ඇමරිකානු විප්ලවය රුසියානු විප්ලවය ඊට පස්සේ ලෝක සංවිධාන පිළිබඳ ඒවා පුදාරි පැට්‍රිකල් පාඩම් ඒවා මාර රසවත්. හරිද? ඒකට ඔයගොල්ලෝ අපිට රැඳිලා 11 වසර පාඩම් වලට ඇහිලා බලන්න ඕගොල්ලෝ මාර ඉතිරි පාඩම් ටික තේරෙන්නේ නැහැ. නමුත් පුතේ අපිට මේ 10 වසර පාඩම් අතාරින්න බෑ. ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් මේ හරි. ඒකට පුතේ ඔයගොල්ලන්ට හොඳට අහගෙන ඉදියොත් පැහැදිලි වෙනවා. මොකද පුතේ ප්‍රශ්න පත්‍ර වලට යන්නේ හේතුව තමයි දැන් සැප්තැම්බර් යන්නේ මට මේ වගේ අල්ලල්ලා මේ පාඩම් තියාගන්න අමාරුයි මොකද මට අල්ලල්ලා හිමින් කුරුතල් කර කර යන්න පුළුවන් කාලය තිබ්බට හරිද මො සැප්තැම්බර් වෙනකම් මම පෙබරවාරි වෙද්දී ඔයගොල්ලන්ගේ සිලබස් එක කවර් කරන්න ඕනේ පාඩම් කීපයක් විතරයි පුතේ හොඳේ පාඩම් හතරක් වගේ විතරයි පේපර් වලින් කරන්නේ ඊට පස්සේ සුපුරුදු විදිහටම මේ වගේම ප්‍රශ්න පැහැදිලි කරලා පාඩම් පැහැදිලි කරලා ක්ලාස් එක සුපුරුදු විදිහටම යනවා හරි පාඩම් කීපයක් විතරක් මට පේපර්ස් වලින් යන්න සිද්ධ වෙනවා සිලබස් කවර් කරන්න ඕනි නිසා ඒ නිසා ඒක අවුලක් නැහැ නේ ආඩොත් එහෙම අවුලක් නැහැ නේ අවුලක් තියෙනවද කාට නැහැ නේ අවුලක් තියෙනවා මෙසේජ් එකක් දාන එහෙම අවුලක් නැහැ නේ හරි ඔබ පොඩ්ඩක් ඒක තේරුම් ගන්න පුතේ ඒක හේතුව තමයි සැප්තැම්බර් වලින් පටන් ගන්න නිසා මේ මාසේ ළඟදිම පටන් ගන්න තේරුම් ගන්න තමයි මම මේ පේපර්ස් වලින් කරන්නේ අපේ ස්කිරිලක් නෙමෙයි. ඊට පස්සේ නම් අපි මේ පාඩම් ටික සුපුරුදු විදිහට සාකච්ඡා කරගෙන යමු. හරි. එහෙනම් පුතේ අදට මම මෙතනින් නතර වෙනවා. අපි ආපහු හමු වෙන්නේ ලබන සතියේ සිතුවාදා. එහෙනම් ඔයගොල්ලෝ සියලු දෙනාටම ආයුබෝවන් ජය. ආයුබෝවන්